ස්කාරවේවා බුදුරුවනට සැමදා බුදුහිමි සරනයාමි නමස්කාරවේවා දම්රුවනට, සැමදා සදහම් සරනයමි නමස්කාරවේවා සංහරුවනට සැමදාමහා සංග සරනයාමි නමස්කාරවේවා, දුනුරුවනට සැමදතිසා සරනයමි සාදුුසාසාදුු ශ්‍රද්ධාවන්ත පින්වත්නී ඔබාප සීරුදිනාම සරණ ගියා ඒ තතාග දරහත් සම්මාසම් බුදුරජාණන් වහන්සේ ඒවගේ මේ ධරමය ශ්‍රාවක සඟරුවන සරණගපු ශ්‍රාවකීන් වසයෙන් ඒ ශ්‍රාවකීන්ට බුදුරජාණන් වහන්සගේ ශ්‍රාවකීන්ට තිබෙනවා යම්කිසි දෙයක් කළ යුතු දෙයක් ඒ තමයි ඒ තතාගතයන් වහන්සගේ ධර්මයට අනුව තම ජීවිතය පුරුදු කරගැනීම අ යම් කිසි කෙනෙක් තථගතයන් වහන්සේගේ ධර්මයට අනුව තම ජීවිතය පුරුදු කරයිද එයාටි කියනවා බුදුරජාන්කගේ ශ්‍රාවකයක් කියට. එතකුට බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයක් ධර්මී හෙසිරනවා කියලා කරඩ තියෙන කුමක් ද ඒ තමයි එයා සීලී කීනිදී ජීවිතයට පුරුදු කරගන්නවා. ඒ වගේ සමහදී ඇති කරගන්න ජීවිතයට බණභාවනාදී දේවල් පුරුදු කරගන්න. ප්‍රඥාව ඇතිකරගන්න ය ජීවිතය යථාර්ථය දකින්න නුවනින් දකින්න උත්සහ කරන. එතකොට ඒවගේ තමයි ඒ කෙන තතාගතයන් වහන්ස දේශනා කළේ කුමක්ද කියල ඒ ධර්ම නැවත නැවත සොයසොයා සොය සොයා ඒ ධර්මය කියව කියව තම ස්ෘතමය ඥානයයේ ධර්මත් ඥානය ඇති කරගන්න උත්සාහ කරන එත මෙයා බුදුරජාණ සිකිරී පැහැදීම දුණ කරගන්නවා ශ්‍රද්ධාාව දියුණු කරගන්නවා සීලේ දියුණු කරගන්නවා ධර්මත් ඥානයේ දවුණ කරගන්නවා තයාගේ දියුණු කරගන්න එතමයි ධර්මයට අනුව ඇත් තයන් අත්හැරීම් බුදුරජාන්සි දේශනා කරන දන්දීම ආදිය අ අත්තරීමයා පුරුදු කරගන්න ඊළඟටයා ප්‍රඥාව ඇති කරගන්න එතකට ඔන්නවඒ කාරණ පහ ස්්‍රද්ධාව සීලය දහම් දැනුම එයාගේ ප්‍රඥාව කිය ඔන්නේ කාරණා පහට බුදුරජාන්සේ දේශනා කළ නමක් සේක බල කියලා. එතකුට ඔන්න සේක බල යමෙක් පුරුදු කරගන්නවාද සේක කියලා කියන්නේ ධර්මය හික්මෙන කෙනාට ධර්මේ පුරුදු කරන කෙනාට. එදකොට ධර්මය පුරුදු කරන කෙන බුදුරජාන්ක ශ්‍රාවකයෙක් ධර්මය පුරදු කරන බුදුරාසක ශ්‍රාවකයෙ සත්තුය තිබ යුතු බල ධර්ම පහ කාරණා පහ තම ඔන්නවීපු ද. එතකට කාරණ අපහ පරිපූර්ණ කරපු හම එ අපි කින අසේක එතමයි රහතන් වහන්සේ එතකුට පින්වත්න මේ ඩාපි ගමන් කරන්නේ සංසාර ගමනක බහලතියන බුදුර හැසක දර්මේ ය අහලතියන ධරමය ඔබට ඇහෙල ඇති අපි අන්න මේ සසරක කියලා එතුට සසරක යනවා කියලා කියන්න අපි දැම් මේ කොළඹබාව ආය ගෙදර යන ඒ වගේ දෙයක් නෙමි ඒ වගේ කෙටී ල පරාසයකට යන ගමනක් නෙමි සසරක ගමන් කරනවා කියලා කියෙ බුදුරජාන්සි හැඳවේ අනමතක් ගෝ යම් භික් වේ සංසාරෝ. මේ සංසාර කිරවලක් දකින්න බෑ. මේ සංසර පටන්ගත චැනක් කියන්න බෑ. උන්හසේ දේශනා කලා ඔබට මත ගැති උනස දේශනා කරලා තිය න කොහොමද අපිට අම්ම වෙච්ච නැති කෙනෙක් අපිට අම්ම වෙච්ච ැති කෙනෙක් ොයා ගන්න බැකිව මේ අපපු සසරණි ඒවගේම මවවේ තාත්ත වෙලා නැති කෙනෙක් සහෝද්දට සහෝදුරී වෙලා නැති කෙනෙක් ඥාතියෙන් වෙලා නැති කෙනෙක් අපිට සොයාගන්න බැහැකිවා. මේආපු සසර එකොට ඒවාගේ එතකොට ඒ කියන්නේ අම්මතා අපි මනුස ලෝකකි පිදිච්වාරවල. ඒවකීම තමයි අපි තිරිසන් ලෝකිපිදිල තියන මේ සංසාර යනකොට. එතකට මේ සංසාරයක තිරිසන් ලෝ කිපිදුනන්ට පස්සේ අපි ඌරුකුකුල්ු වෙලා හරක් වෙලා එලුවෝ වෙලා වෙෙල කැපුම් කන කොට ගලාගේපු ලේ දහරාව මේ පේන සාග්‍ර ජලේ ටොඩක් වැඩිගවන්හන්ස දේශනා කළ. එතකට ඒ වගේ ලේ කන්දරාව අපි මැරෙනකොට අපේ ජීවිතය ගලාගෙන ගිහිලා තියෙනවා. එතකුට මේ අපි ඉපදුනා මේ ජීවිතය කවදරපි මැරෙන ඒ මැරෙන පළවනිවතාවද. අවසානවද නෑ. අපි සංසාහර පුරාවට ඉපදදමින්. මැරමින් නැව ඉපදමින් නැවත මැරමින් ඔන්නව එන ගමනට තමයි බුදුරෙන සැහැඳින්වී සසර කියලා ඉප දෙනවා මැරෙනවා ඉප දෙෙනවා මැන දැන් අපි දන්නවාද මීට අවුරුදු සීයකට කලින් අපි හැමුවෝම් හිටපු දෙෙන කවුරුද දන්නේ අපි කොයා ඉපදිල හිටිය අපි ඒතිනින් මැරුණා අපි යහපු අරංආවා මනුස ලෝගෙට ආ මනුස්ස ලෝකට අරන් ආපු දෙයක් තියෙනවා ආහි ඉදීම් මොකක්වෙන්න ඇද්ද ඒදට අපි කියනවා කර්මයය කිය ආන් අපි කර්මාණු රූප අරගෙනාව මනුස්ස ලෝකට අප දිමීට කලින් අප මේ වගේම දෙැන් අපි මේ ජීවිතය අවසාන අපි හ මැරම ඒ වගේම පෙරජීවිතය ගත් මැරුණා ඒ මැරිලා ඊට අනුම කරර්මාණු රූප අපි අරගෙනාව අරගනාවකොහටද මේ අද මේඉන්න අපි මනුස්සලෝකට මේ තත්ත්වයට අරංගා එතකට මේ තත්වයට අරංගෙන් අපි ඩපකාරුණේ අන්නරකීපු කරමය ආනෙක් අරංගාපු කරමයට අනුව තමයි අපේ මේ ඇස දැන් තීරණි වෙලා තියෙන්නේ අපේ කන තීරණි වෙලා තියෙන්නේ අපේ නාසය තීරණ වෙලා තියෙන්නේ අපේ දිවකය මනස තීරණය වෙලා තියෙන්නේ මේන මේ කර්මාණරූපව ුදුරජාන්ස දේශනා කළා බුදුරජාන් දේශන කළ චක්කුම් භික්කවේ පුරාණම්මං මේ ඇස කියලා කියන්නේ පැරණි කර්මයක් අභි සංකතන් ඊට අනුව සකස්වෙච්ච දෙයක් අිසං චේතී තැ අපේ සිත්තපුුණ ටහාවට අනුව සකස්වෙච්ච දෙයක් කිවවා මේ ඇස කණනාශයේ දීවකය මනස කියලා තියෙන ඒ පොඩ්ඩ කල්පන කළොත් පින්වත්න අපි දැ මේී වර්තමාන දැම මනසලෝ කැි හැමම් ඉපදිලන්නවවා දෙ මෙතන පිරිසක්ක ඉන්නවා. ඒවගේ මේ ධර්මය අහන තාව පිරිසක්කන්නවා. මේ ලෝක හැමෝ මනුස්යෝ ඉන්නවා. ඒ හැමෝම ගත්තොත් අපි හැමෝටම ඇසක් තියෙනවා. නමුත් ඇි හැමෝගේ ඇස ඒකඒක්කනට සමාන්රද. වෙනස්. එක්ක සහර වෙනස් කියලා කිව්වෙමකද සහරකිෙනකුට එක්ව අපිට වඩා පේන වඩුවී. එක්කු සම්පූර්ණ මේ ඇස පේෙන් නෑ. නැද්ද අන්දායම මේ ලෝක ඉන්නවාන. නැද්ද අස ඇස් පේන වඩු ඇය සහරකින මට දුර පේන වඩුයි මට ළඟ ප්‍රේන වඩුයි. සමහරලාමයට ඉපදුන දවසේ ඇස්ඇරෙල් නෑ. නැද්දේ වගේ මේලෝකී ස්වභාවයක් අන්නේ ස්වභාවය ඇති කරන්නේ කර්මය විසින්. එතකුට ආංගේ කරමය කරල දුන්නේ කවුද දෙවියන් වහන්සේද නැත්තං වෙන කවරු හරිද නැත්තැං අපි තමතමා විසින්ද තමතමා විසින් කරගැත දෙයක්. බදුරජාන්සි දේශ කරනවා පින්වත්න ඔන්න කෙනෙක් පෙර ජීවිතො මනුස්සවය වෙලා ඉපදිල ඉන්නවා. එය මනුසෙක් වෙලා ඉපදිල ඉන්නකොට එයා සත්තු මරනවා කියනවා. බහොල වසින් එඒ කරනමොකද සත්තු මර මනුස්සගාතනයේ පටන් කුරාකූමිය දක්වා මැරනෝ. අන්න සත්තු මැරුුවද ඒ ී වපතතික බුදුරජාන් ුන්න නිර. මනුස ලකෙන්බනට පස නිරී පදී අප අපාග එහි උපදන එහෙන් ුතු වෙලා ඒ තිරි ස ලෝකට වෙල්ලා ය ප්‍රේත ලෝකට වෙල්ල සතරාපාය කරකල ඔන්ය කවදාහරිරයයි මනුස්ස ලෝක එවකිනවා ඒන්නේ අර සත්තු මැරීමයක් අකුසල කරමී තියෙනවා ඒ අකුසල කරමේ අවසාන දක් විපාගෙටික විදිින්න්තම ය මනුස ලෝකටෙන් ඒ අප බුදුරජාන්සි දේශනාරා දැන්යා සත්තු මරුවනි ඒ දුක්කිපාගේ අවසාන ටික තමයි එයා මනුස ෝක කලින් යන්ඩුවේවා. නැද්ද මේ වර්තමානය ලෝකයේ නැද්ද අදටත් නැද්ද. අේතියෙත් හිතිබුණ. අදටත් තියන හෙටත් තියනවා. නැද්ද බලන්න ඉප දෙනකොටම ළමයි මැරි නෙද්ද. සමරය ඉප දෙනකොට මැරෙනවා. සමහරය කුසේදදි මැරින් නෙද්ද මෙරලේනවා. සමරය වයි සවු දෙේ තුනේද මෙරල්ලේන. ඉර සරුණ ු හම්මැර තට රණය කියනෙකට වයිස්බේද යක්තිනීමවද නෑ. අන්න ආයුස් අඩු වයසිදී අන්නන්නේයාට මැරෙන්න්න සිද්දුවම බුදුරජාන් දේශනකට ඒතමයිකි පෙරජීවිතවලන්න සත්තු මරග. ඒ නිසයට මේ ජීවිතය කලින් යන්න වෙනවා. ඊරගතම සහර ආච්චල සිීිලනය දවරදු සීයේ අනෝගනන් එකසිීගන ඉන්න නැද්ද. හොට මේ කාලාවියල ඉන්න නැද්දහෙමයි ඉන්න බුදුරජාන් දේශනාන ඇයිඒ පෙරජීවිතල්ල සත්තු මරලාණන එතකට ආයුOC තීරණය කළේ එයා කර ක්‍රියාවක් මතනයද කර්ම යන්නර රූප හැදුුණ ඒනකට භහගතු ස දේශනා කරනවා සමහරයගේ ගෙවල් දොරුවල් මේ ඉන්න හොඳට මේ ගගේ මුහදදි ගහන්යන්න නෙද ගහගෙන යනවා. එක්කු මේ හොඳට තියවා රෑ තිබ දවල් තිබ්ගෙදර රෑවෙල උදේවෙනකරනේ පස් කන්දත් එ එකක පල් හට කියල නැදහි තියෙනු. ුදුරන්ස දේශන කළ ඒ තමයිකුව පෙර ජීවිතවල යයා ඉන්නකොට අනිතෑගේ දේවල් අධාර්මික ලෙස කඩාවඩාගෙන. හෝරකං කරලා අල්ලසිං ජීවත්වෙල ඊට පස්සේ අනිතෑග දේවල් අධාර්මික ලෙස අපි කියන සල්ලයාර හොරට අන්නේ විදිර ජීවත් වෙලා අල්ලසිං දසනින් හොර කමින් ජීවත් වන දෙේ ආය සතරපාගගේලා මනුස්සලෝකයාපු දසක යාග දේ යාදින්නේ. බලන්නේ හැදාල දුන්න කවුද තමාමයි හැදා ගත්තේ. ඊනගල ශාස්තුෘරස දේශනා කරනවා සමහරයගේ ජීවිත වල පවුලි අවුල් නැ්ද. හැම දාම රණ්ඩු සරවල්. හැම දාම ප්‍රශ්නය හැම දදාම ොදදිින් ඉන්න කෙල් හිතනාන බැයින්න්නේ ම බුදුරජ දශනා කරවා පෙර ජීවිත වැරදි කාමසේනයේ දමයා දීනද. මේ ජීවිතය පවුල් අවුල් බලන්නේ සකස්ව ෑන විදී. ඊට පසේ මේයාගේ වචින පිළිගන්නේ බොරු කියනවා. ඊරට සම ළමයි දරුව ඉන්න. පොඩිකාලේ අම්ම පොඩිකාලේ නම දෙමාපිය උගන්න ඉගෙන ගන්නන්නේ පපුතිගෙනගන්න ඉගෙන ගන්න බෑ. ඊට පස්සේ එක්කෝ මානසිකව යම්කිසි අවුලකට පත්වෙලා දෝසේකට ලක් කළේ දරුවෙක් උපත ලබනවා. නැද්දිහම වර්තමාන ලෝකෙ දැකගන්න තියෙනවා බුදුරජාන්ස දේශනා කළ ඒ තමයි පෙරජීවිතවල මත්පැ මද්‍රව භාවිතා කරලා. ඒ අනුවයාට මේ ජීවිතය යාග ඥානයේ වයෙනවා. බලන්න තමා කර ගත්තදී තමාටම ලැබන විදිහ. එදකට ඒ නිසා බුදුරජාන්ස දේශනා කළා පින ජීවිතයේ ටෙක්්‍රස්් කරගන්න. කුසල ජීවිත ටෙක්්‍රෙස් කරගන්න රාස්තුන් ලස දේශනා කළේ කොහොමද පින කිය අපි නම් පොඩි දෙයක් පොඩි පිනක් න අපි කියන අපි හිතනවා අපි දකිනවා පොඩි පිනක්කේ තමයි ඔන්න බෝමලු අප සිදුවවෙලා ති අප හිතන කවර ඇතුගගේ මට හදිස කවර ඇතු ගල දාලා යයිග හිතනවා අක පොඩි පිනක් අපි හිතනවා යිඉටවට ලොකු පිනක් මං කරන්න ඕන්ගේ නමුත් භාගතු ස දේශනා කළා මාව මං්්‍යත ප්ඥස්ස නමීතං ආගමිස්සතිමීකානයේ පොඩි පිනන්නේ කියෙලා හකදාන්න පාකිවා නස ේශනා කරන උදබින්දුු නිපාතයන උදකුම් බෝපි පූරති. වතුර බින්දුව බිඳුව එකතු වෙලා නේද වතුරු කලේ පිරෙන්නේ අපි නොද මතකගදන්නේ වැස්සට අපේ ගේත වෙනකට අපි බාස්කට්ටක් කලයක් කරතිය ඒ උදේ වෙනකොට පිරලනි එක බන මුදරන දේශනක වතුරු බිඳුව බිින්දුව එකතු වෙලා තමයි ඒ කළ යුතුට ලයන්නේ. ඒවගේ පොඩි පිනහක දාගන්න නිපාකවා පොඩ්ඩි පින්න පවා එකකොට ගන්නකවා ජීවිතයට. පූරති දීරෝපු්ඥස්ස, තෝක තෝකම්පියාචිනන් ඒනිසා නොවන තියෙන කෙනා පොඩි පින පව වහ වහා එකතු කරගන්නවක ජීවිතයට. ඒයි අයට අශ්‍ය මුකද පිනවශ්‍යයි. ඇයි පිනෙන් තමයි සැපැඇති කරලා දෙන්නේ. අපි පව කකැස් කර ගත්තුත් ඒකෙන් අපි රැස් කරලා දෙදින්නේ දුක කිවස් රස්තව වහන්සේ. බුදුරහන්සේ දේශනා කළ සුකස්සේ තම් භික්කවේ යදිවචනා යදිදම් ුුණ්ඥ පිනට තමයි මා සැපය කියලා කියන්නේ කිවවා. එදකට අපි මෙතැන ඉන්න පිරිසන්න මේ බනහනතාාව පිරිසඉන්න මේ ලෝක මිනිස්සුන් ඉන්නවා. ඒ අපි හැමෝම විඳන්න සැප අපි එක්නට සමානද න එකම දරුවගේ එක අම්මගේ එකම දරුවෝ නමුත් ඒ දරුවත් සැප විදින ආකාරය වෙනස් නැද්ද. එක දෙමාපියන්ගේ දරුවෝ සැප වෙනස්. ආන්නේ දේ ඇතිකර ගති තමන්. ඒ සකස් කරල දුන්නේ යන්න තමා ඇතිකරත ක්‍රියාකුමක් ද කරමය විසින්. එතකොට පෙන්වත්න ඒ නිසා බුදුරජාස දේශනා කළා අන්නේ සැපසලසලදින පින ජීවිතට ක්‍රස් කරගන්න. උන්නහසේ දේශනා කළේ පින එකතුකරගන්නවා කියන එක හරියට කොහොමද දක්ෂ මල් කාරයෙක් ඔබට දැන් මම කිවූත් අපි කවරට කියනවා හව හවසට බුදුන් අඳන්න අපි ලස්සන මල් මාලයක් හදමු ශස්තුරන් වන්සට පූජකරන් අපි මල් මාලිට ගන්නේ පරවෙලාගිය නිකන් සෞද වෙලාගේ තැලිච්ච මල්ද තියෙන ලස්සන මල්ලාරගෙන ලස්සන ලස්සන මල් දෙකතු කරන්නේ තින ලස්සන ලස්සන මල් දෙක එකතු කරන්නේ. අන්නේමගේ බුදුරණ දේශනා කළ පිනට ආසකිෙන දක්ෂ මල්කරුවෙක් ලස්සන ලස්සන මල් එකතු කරලා ලස්සනට මල් මාලය අමුණවා වගේ ලා හොඳද හොඳ පින් ජීතෙකරු වැස් කරගන්න කි. පින බුදුර දේශනා කලා ඒ පිනට තමයිමං සැපය කියලා කියන කිවවා. උන්නහස දේශනා කරනවා තව තැනක තම්මි චන්දන්කයිරාත සුකහපුන් යසූච්චයෝ. ඒ පිනක් පිනක් කරට පස්ස සමහරයට අපි ධානයක් දුන්නට පස්සේ අපි හිතන්න දානයක් කරය අප සීල්ලයක් කර රැක්කොත් අපි ඒ ඒ වැඩි අවසං වුණට පස්ස පිහිතන නානේ දැන්තිින් දානයක් දුන්න දැම්මට කාලෙකට ඇති කියැපි හොමිත නේද බරණ දේශ එහමහිතන්නපා ඒ පින නවත නැවත කරන්න තම්මි චන්දන් කයිරාත ඒ පින නැවත නැවත කර චන්දයගවි කැමැත්තක් ඇති කරගන්න. නැවත නැවත කරන්න. එතකොට සීලී කියීන දී අදගත්ත හෙටිවර දීලාඟ මොතිකරදයක්ද නෑ. නැවත නැවත අපි සීලි පුරුදු කරගන්න ඕන. එතුගාපි සීල්පදයක් අපි ති කැඩුනොත් ර ඒකා සංගරවී සංගර අප පුරුදු කරගන්න ඕ. ධානය දෙම කියන අද දුන්න ය ෙට නතරවෙලා ආ අවුරදුධ දෙක තුන්නින් දෙනෙන දෙයාත්න අපට පුළ පුළුවන් දිට ද දෙන්න ඕන. බුදුරජාණ දේශනා කරනවා දානය කියෙනකල් ධනය අපි බත්මාාවලටි සම්බෝලය බත්තුව හරි දෙයක් දුන්න අපිට ියදන් වෙනවා හරි. නමුත් ශරාස්තු ව දේශනා කරනවා දෙැන් අපි පිනක් කරන්න ගියවත්තෙම අපි තුළ නැද්ද මෙහෙම කල්පන අනේ අපිට සල්ලින අනඒ කො අපිට වෙලාවක්නෑ අනේ මේ දවසල් මං කාරය බහුලයි අපි හොම කියනවාදන්න කියනවා අප. නමුත් බුදුරජාණ දේශනා කරනවා අපට නොදනීම අපේ ජීවිතයට අපිට කරගණ්ඩ තිබන පින් අපි හත පසු කරගන්නවා. ඒ තම උනාස දේශනා කරනවා පිල්නා පිනට යමෙක් කාසයින ඒ තමයි එක උන්හසේ දේශන අපි කන බත් පතතිනවා. ඒක හෝදල බත් පති දුල්ටක හොදල විසිරු නිදුල් වවතුටික ඒ ෝදල විසිකරනු වතුර ට එකකත් බුදුරජණ දේශනා කරන පොඩි සත්‍යෙකුට හරි ආහාරයක් පිස වේවාගල විසිකලොත් අන්නේකත් පිනක් තියෙනවාකිවා. ශාස්තතුර වහසි දේශනා කරනවා සතෙකුට දුන්නුත් ආනිසංස සීියක් ලබෙන කිව්වා. එතකුට දැඒක දැන් සමහරිට අපි අඩ අසීයමකක්ද පොඩිව යන්න කියල අතාහරම දීන ඒකත් එකතු කරන්න ඕනෑ. ඊළග උන්හස දේශනා කරන අපි පුළුවන් දිර අපි සංගයව දසා දෙනවා අපි දෙයක්. සංගයෝදට පුළුවන්ග දිර සකස් කරල දෙනු වදානයක්. අනු දුන්නුත් ශ්‍රාස්තුන් වහසේ දේශනා කරනවා අසංකීයයි අපමීයයි. සංගයා උදිසා දුන්නොත්. සංගය උදසාද දෙනකලෙන ඔබට මතක්කෙනනු එතකට සාරි පුත්ත හරහතන් වහන්සේ මුගල්ලන මහයි රහතන් වහන්සේල්ල සිට පැවතිෙන මශරාව සංග පරම්පරාව. ආන සංගිය උදෙසා තමයි දෙන්නේ. ආනී සගයේ උදෙසා දුන්නොත් බුදුරජාණස දේශනා කළ අසංකීයේ අපපමය මනින්න බේහ. අපමයේ මනන්න බේ. ඒට ගානකින් කියන්න බේ සංකව මචර රැස් ච් පින කිය දැන් තිිස සහකුට දුන්න කිවනට සිියක් ලැුණන කියලා ම සංගය හව දෙසා දුන්න ලැබුණ මිචරයි කියල කියන්න බෑ ආන රැස්කරගත්ත පිනට බුදුරජාය දේශනා කළ අන්න සුගතියරයි යන්න පුරුවන් දානයකින් දෙනව දැන් ඔබ දානයක කියමිස කෙනෙකුට කන්නඩ දෙයක් දුන්න. ධනයකින් බුදුර ජාස දේශනා කරනවා ඒකෙනට දෙන්න හප ආයු වන් වු සුකම් බලං. ආයුසයත් වරණයත් සැපයත් බලයත්යට දුම්නාාවෙනකිවා. තුර ධානකින් දෙන්න ඇැිමකදද. ආයුසේ කෙනෙක් ගායුසේ. න අයුස දනොහල කෙනෙ අපට කෑමටිකක් නැතව හිටියොත් අපි මැරෙන්න ඇත්්ද. මෙරලේනව. වතුරින් හිටියගේීමම පිකාල ඒකන්න නැතිවුණොත්. මෙරල්ලන ආයුසේ දුන්නව වෙන. වර්ණී අපිට කන්න නැතිව හාමිතියිට අපි කලු වෙලා ඇකිලිලා නහරවැල ලිපිල යන්න එෙද.න්න වර්ණී දුන්න වෙනවා. සැපේ ද අපට බඩිරුන්ට පස අපට සැපයක් නැද්ද. අපිට සතුට අන්නෙද. අපිට අපේ කාරි පහසුවන් කරගන්න පුුව නෙද පුළුවන් හැකාවවත් සැපේ දන්න වෙනවා එකනට බලය දුුන් නාහාහර්ටික අපට ගත්තර පසැි කියනෙද දෙැන්නන්ටක මගේ ට පන ටිකක්කා. ල දුවන්න අන්නු බුදුරජාණ දේශනා කළ දන්දේද ඔහු දෙන්නේ යාගෂ යයි. ඔහු දෙන්නේ වරණයැයි ඔහු දෙන්නේ සැපයයි ඔහු දෙන්නේ බලහයි. අන්න දේම පෙරලා අපිටම ලැබෙනවා. දැ මේ කර්මාන් රූපය යන ගම බුදුරජාණ දේශනා කරනවා ඔ හල ඇති ය මේ ගාතාව. යාදිසං වපතේ බීජන් තාදිසං හරතේ පලන් ම් විදිහකටද වපුරයිද විදිටම ලැබෙනවා කියවා. නද දේශනා කළා ඒ වෙපරුව යම් ක්‍රමයකටද ඒ දී ලැබනොයට. ඒ වෙපරේ අන්න වෙපරු අනුග දේවල් කඩාහඩාගත්ත දේද වැැපරු යගදී නස්වෙලනවා. ඒ අනුගේ ජීතය ොරකරාද අන්නයට නැතිවෙලෑනවා. අන්න යකනට ආශි දුන්නද හුට විසි ලැබෙනනවා. අන්නකින්ට වර්ණය දුන්නට එයාට වර්ණය ලැබෙනවා. සැපේදුන්නද සැපේ ලැබෙන බලයදුන්නද බලය ලැබෙනවා. වන බුද්ධි දේශනාවේ? තැනක විස්තර ඇති ඕන මේ පොඩි ළමි හිටිය පොඩිළමයයි තාත්ත කෙනකු ඉදැ පාරයනවා යනකට තවත් කෙනෙක් උක් දනු ටිකක් උක් දැකල දීවන උක් කෑලිටික කාපහපයනෝ ඒ හපහපයන උක් කෑලිටික දෙයනව දෙලට පොඩිල් බාකිව්වා අනීතාත්ත අර මාමගින් මට උක් දනු ටික් අඩන් දෙ කෑල්ල චුටලම ආසන කෙනෙක් දෙය කන දක්කාමඉල්ලව ඒ වගේහටලාම ඉල්ලවා පත්තට කිවුමට අරන්දින තාතික තාත් අරමනු අර කෙනාට කිවවා අනිමල්ලීමී බබට උ කැල්ල දෙන්න කියල අර මනු සමකද ගනන්ගත් ගත්තිනේ දෙමි පුඩ්ලම අඩනවා අන්ටනුව ඕන කිය කිවවා නිමල්ලිීමි පේනෙද පුොඩියි කරනවා දෙන්නකෝ කිව ඒත් ගනන් ගත්තිනේ ආය අටනුව බැරිතැන කිව්වට පස්සේ ඔන්න කියල දුන දුන්නේ පිටි පස්සට මෙහෙම දෙදනන ඉදිරියටට දෙනවා එට මෙහම පි පස්සර දෙන දුන්න යා කියල මෙහි පිටි පසර දුන්න ඔන්න එක දැන් ඔන්නා අමතකවෙලලා කාලයයක්ග අරලාමේති යුකල කාලේ ය ඇලයි ගමනගේ අරය අරය ගමනග අරකිනා ඉට පස පොඩි බාහිටියෙන් ඒ පොඩි බව ලොකුවෙලා ධරමය පුරුදු කරලා රහත්වලා ඔන්න සංසාරෙන් නිදහස්ස වන්න. අර තබාගේ තාත්ත සෝවාන් වුණ පොඩි බාග තාත් අර උක්ක එදා පර එකකා ගීමනු සේටියෙන් අද පිරිිපස්සර දුන්න ඒ අඔහොම ඉදල ඔහ ඉඳල මැල්ල ගිය මැල්ල ගිහිල් ඒපපුදුනාා ප්‍රේත ලෝකි මරට අපි ති වෙච්ච දේවල් ඇති අපිට අමත වෙලා කියල දෙැන්යායටට ඒගේ අමතකුණා අපි ඉති වෙච්ච වැරදි අපිට අමතක කල යවා කාලයක් ෙනපුට නමුත් කර්මය විසින් ඒ අමතක කරන්නේ අපිට අමකතු අමතක වුණත් ඒ ගැබ්බ තියන තැන ඒ කරම තුර. අන්න ගැබ්බෙලා තිබ ලස්සනටාාවලියට. ඇවිල් ඔන්න අරය ප්‍රේතුලෝකින්ව ප්‍රේතලෝකයාට ඒ ප්‍රීතියට හම්බලතින් උක්වනයක්. උක්වනී දෙ උක්කන්න ආසයි උද්ගහාවට යන උක්කඇල්ලක් කටලගන්න කියලා යන්න බෑ ගහය විසින් එයට ගහනෝ හුළඟක්ෙවෙලලා ඒ හ ගහන් එයට ගහනෝ. එතට මේ යි ප්‍රීතිය කෑ ගහවගෙනනවා හොම යනකොට නාරද කියන මහරහතන් වහසේ ඔන්න දකිනවා මේ ප්‍රේතියගේ මේ සිද්ධීර්දී දිවැසින් දකිනවා. දැකර පසේ නාද ස්වාමින්සසිට ප්‍රේතිය දකින්න හම්බල හනුවවා ඇයි මේ කියල. නාරද ස්වාමින්හසට ප්‍රේතියකෙනව ස්වාමිනිිම දැන්කෙට්ටු වෙලා කැතවෙලලා ගිහිල්ල අහන ඇයි ඔබම හිමින්නේ. ස්වාමිනමට ක්ඩනයක එකක නර්ද ස්වාමන්හසසිට නාරද හරතන කණඩ නැත්තිමකද මේ ඔබට මේ උක්වානයක්ම පහල්ලා තියන්නේ. අනේ ස්වාමිනිමට කන්න බෑ. උදගාගාවට යනකොට උද්ගහමට ගනවා. එතකොට නාර ස්වාන්න කිනවා එන පොඩ්ඩක් කින්නකල නාරද වාස බැලුව විස්තරේ මෙතන පශ්නයක් තියෙනවා කිවා. ඔබ මනුස්සලෝකින්න කාල මෙන්න මෙහෙම සිද්ධියක් වෙලා තියෙනවා. ඒකයි කිව්වා. ඒ ස්වබ උගාගාවව යනක පි පස්සිෙන් පිස්සට. පි පස පි පස ල ගහලන්න තකට කයිල්ල කරල කරන්න පුළුවන්ක ම ප්‍රතියක් කලා කෑ අන දුන්නේ යම් විදිට ලැබුණේ විදිටන මිද ලබ එතකොට බුදුරජාසේ ඒකයි දේශනා කරන්න දාානයක් දෙනකොට සකස් කරලා දෙන්න හොදෝට වස්සුර කක්කරරි කාටරරි දෙනකොට ඒ කෝප හෝදලා ඒකට වස පිරිු ද ට කක් දලා පිරිසි එකක තියල අපට ලස්සන් දුන්න අපි හිත සතුට නැදද ගන්න වතතුටක බොන ක කියට සතුටක් ඇතිවෙන්න ඇද අන සකස් කරලා දෙන්න කිවවා. සියතිං දෙන්න කිව්වා තමාගේ අදකෙම දෙනවා තමා. ඊට පස්ස හක නොදමන දෙයක් දෙන්න දැ සමහරට අපි මොගක්කිර වුද ර්තනය වන්න අපි සුනාමයක් කරිගන්න උතු මක්කර යත්තෙම අනේයට අඳන්න දෙයක්නේ. ඊට පස අපි අපි කියන ඇඳුම් ගෙනල දෙන්න. අපි පරණවෙච්ච සහරයත් නැද්දහෙම පරණ වෙලා ගිය. කසිිකා බල්ලලාගේ ඇඳුම් දෙන්නේ අඳි ොත්ද. අපි කල්පනා කරන්න ොන තමාට ගලපල ගත්තොත් අපි අපිටහෙම පරණ ඊරච්ච නික අශරිදි වගේ ඇඳමක් අපි අඳීද ඒවගේ තමයිනය දනිත්ක නත්ත. අන්න ඒ වගේ පාග දමන දෙයක් තමයි දෙන්නේ ඒට ලැබෙන්නේ විදියට. එනිසා බුදුරජාණ දේශනා කට ආහක දමන දෙයක් දෙන්නේ පා හක නොද මන්නද දෙයක් ද අලුත් දෙයක් දෙන්න. අන්න මහත් පලම් අනක තම අබුහෝදින් පින රැස්කර ගන්නවා කියන්න. ඊළංග්‍රරි බුදුරජාන්ස දේශනා කළා කර්ම කර්ම පාලි විශ්වාස කරගන දන්දින්න. ධානයක් පූජා කිරීමද සහරයි දන්දෙන වනේ දැ මෙහෙම සහරයි පින් කරනවාන අපි අම්මත් කළා තාත්තත් කළ පරම්පරයිග නිසා මාත් කරනවා. එහම රටාවක් නැද්ද වර්තමාන තියෙනවා ්‍රමාර්තං වල තියෙන. එහෙම රටවට දුන්නකල් එයාට රැසස් වෙන පින මත්පල මහනිසංස වෙන්නේ. එයා පිළිගන්නවා මේ ධානය දුන්නොත් සංගයා උදෙසා මහත්පලයි මහනිසංසයි මේකෙන් සුග දෙ සැපඇති කරලා දෙෙන මේක මහ පිනක් කියලා ඒ ධානය පිදීමී ආනිසංස කරමයේ සැපය සිටමින් එයා දන්දිනවා. එය හිත පහද වගෙන දදිෙන. හිත පහදවගන්නුව කියලා කියන්නේ සංගී ගුණ සිහිකර කර දන් දෙෙනවා. දාන දෙන්ට කලිනුයි ධන දුන්නට පස්සෙ ධන දෙන මොහොතේ ඔය තුනේදම. එය සිත පහදවගන්නවා. සිත පහද වගන්න හොුඳ ගුණ කල්පනා කරවා සුපටිපන්නයි ඒශරාවක සංගයා. උජෝ පටිපන්නයි. ඥාය පටිපන්නයි. සාමීචි පටිපන්නයි. ආහුනේයි පාහුනයේ දක්කින්නේ අංජලි කරණය අනත්තරම් පුණඥයක් තන් ලෝකසිගේල ය සඟගුණ හිත හිත දන්දෙනවා. ධානය හදනවා, ධන බෙදනවා ධන දිලිවරල් හිත පහදවගන්නවා. අන්නයගේ ධානය මහත්ඵලයි. එතකුට එක බුදුරජන්සේ කාලෙක සිටුවරේ කීටයම්. ඒ සිටුවරය මොකද කළේ එයාට සිටුවරය කල මහ සල්ලි ගොඩක් තියන කෙනෙක්න. නමුත් මේ ආදන්නේ පරණ විච්ච ඇඳුම්. නිකන් හංවෙලාග ඇඳුම් අඳන්නේ. ඊට පස මෙයා අට තිබිච්ච කරත්ත කබල්ම කබල්ම කරත්තය. සල්ලි තියෙනවා ගන්නේ. ස්කෑවිත් නිියවඩුහාලුයි බතුව එකකා හිටිය. ඊට පස්ස බුදුරයන්සිෙන් අහනුවකිෙන ගිල ස්වාමිනි භාගතුනාහස ඇයි මේ අර් මනුස්සයයාර සිටුවරයා. අච්චර ධනයත් තිබිල එක්ක හරිට කාලාවත්තින්න නැත්තේ. එක් හරි මග ඇදලවත්තින්න නැත්. මොකද කියලාවා ඒ තමයික එයා පෙර ජීවිතයක පසේ බුදුරජන් වහස කෙනෙකුට ධානයක් දීලා මෙ අපසේ බුදු ජාන්ස නමකට දානයක් දුනට පස්සේ ඔන්න දැී පස බුදුරජාන්ස ෙරට ඒ පැත්ත දැ පිින්ඩ පාතවර ඔබ දැක් ඇතිස්වාම සල දුට පිින්ඩි පාද වන්නකොට සමහට අපේ මූුණට හමුණ අපි ගමනක් ැනකොට ගෙදර ඉන්න කෙනාට කිය ඇ පුතේ තා අම්මට කියන්න මේ ස්වාමි අසට දානටික බ දැන්න කියල කියලා කියනවන් අන්නේ වගේ මෙයා මනුස්සලෝකඉන්න කාල කර පසේ බුදුර දහන්ස වඩිනකොට ඉස්රට හබුුණා හම්බුණට පස්සේ දැම්මයා ගමනක් කියන්නේ යනකොට විස්ර හ ෙච්චි නිසාකිව හාමිනට හයිියෙන් කෑගලකිව හාමිනි මන්න අපේ හාමුදුුවරවා දාාන්ටික දෙන්න කියාගෙන ගිය ඊට පස්සේ ඉති හාමිනිි ධන දීලද පාතිසය බුදුරජාස පින්ඩ පාති කරගන හපෝ වෙනකොට ආය මෙයාට මූනට හබුණ මුට හමලට පස මේක නා මොකද කළේ තයට ිල හමුණනා දානික ෙව පාතරටිබිල බැලුව හම්බෙලා ඉතිව මෙයා හම්බෙලා හිමයි කිය මෙයා ගියා පසබුදුරෙන් වැඩම කලා මෙයා ටිකුදුරක් කැනෙට තුන පරාදම දානික මං කොල්ලෙකුට හරි කණ්ඩ දුන්න නම් ගේ විිදුලවත් මදුගේ මිදුලුවත් දුත් උදුු ගා ගඩ තිබුණ වත්තව සුද්ද කර ගණඩ තිබුණ මේ නිකං කෑමටිකක් දු ඇයිමං කියල අන්නමයා හිතා පාදව ගත්තා පහදව ගත්තිනේ ඒක විපාකට න්න කැරිකිල්ලා මනුසලුවකට ආය ආව. ආපු දවසට දානී දීපු නිසා සැපහම්බෙනවා සැප භක්තිවිනින්න හිත නෙමින්නේ. අන්න බලන්න කර්ම විසින් හතලදුන් හැටී. එතකට බලන්න පින්වත්න අපේ ඥානය අපේ ආයසය අපේ හැඩය අපේ වරණය අපේ බලය අපට තින් හැකිාවන් අපේ සැප දුකොක්කෝ තීරණය කලාන ද. දී කරගත්ත අපි විසින්මයිනිහු බුදුරජාණ දේශන කරනු මයිම හිත්‍රිය පුරුදු කරගන්නක ජීවිතයට මෙත්‍රත කෙනෙක් පුරදු කරගෙන තිබ්බොත් ජවිතයට එයාක ජීවිතයට බුදුරජාන්සය හරිල් එයාගේ ජීවිත ලස්සවනවාකිවා ඒතම මේ කොු මෛත්‍රී කෙනක් ජවිතයට පුරදු කරගත් හම එයාට සුව බර නින් දක්කම් බෙනකවා අපට බලන්න තරහෙන් හිටපු වෙලාවක තරහෙන් ඉන්න වෙලා අපේ නිදාගන්න පුළුවන් ඉද යන්නමන මතක් වන්න මේ ප්‍රශ්න මතක් වන්න මේ ප්‍රශ්න. ඊට පසේ අපිට නින්ද කිහිල්ලා නින්ද ගියාට පස්ස හිනේ පේනෙත් පවු සිහින පේත්න. ඊළගට නින්ද නැහිට් ගම මතක් වෙන්නෙ අර ප්‍රශ්ණමයි. අ මෛත්‍රී වැඩුවත් ශ්‍රරාස්තුන්ක දේශනා කළ එයාට සුව බර නින්දක්තිනව. එයා පවු සිහින දකින්නේ. ඊළඟට බුදුජාන් දේශන කළ ඒයටට සුවබ අවධවීමක් තියෙනවා. ඊළඟට අනිත්්‍යයටයා ප්‍රිය මනාපයෙනවා මිනිස්සුන්ටයා ප්‍රිය මනාපයිනවා. අමනුශීන්ටයා ප්‍රිය මනාපයනවා. දෙවියන් එසින් ඒ ආරක්ෂා කරනවා. මන බාලන මෛත්‍රී නාන හතකට දෙවි කියෙනෙකුුවෙන් අපිට ආරක්ෂාවක් අපිට රැකවරණයක් අපි ධාරක්ෂාවක් ගණඩ තියෙනවන ඒ ගත හැකි ක්‍රමියකුමක්ද මෙ සිත වැඩීමයි. පුද පූජාපය වැත්වීමෙන්, යාඥාකිරීමෙන් අපි ද ඉල්ලීමෙන් ඒද කළ හැකිද අන්න බුදුර ඒක සතාගත වන්නගේ දරමී අපිට ඕන හැම ප්‍රශ්නටම පිළිතුරදීලා තියෙනවා. එතමයි දෙවියන්ගේ ආරක්ෂව රැකවරන්නේ ගන්න කැමිදෙන අන්න ක්‍රමේ මේචිත වඩන්න. දෙවරු යාාව ආරක්ෂ කරනකව රාස්තතුර වන්ස දේශනා කළ. ඊට අමනුස්ස කරදර තියෙනවාවනම් බාධාකරදර දින ඔන්න ගැලවෙන්න ක්‍රමී මේචිත වන්න අමනුස්සයින්ට ප්‍රියමනාපේවාකි. එතකට බලන්නේ අපි තුළ යම් කිසි ගුණයක් වඩාගන්න නැතුව අපි වෙන බාහිරදයකින් ඒක බලාපොරොත්තුවන්දයන පුළුවඳ කරන කවදාවත් බයි. ඒද ඒදේ කිරීම සතුූ තිබින්නේ අපි සතුවයි. අපිද නොකර වෙන පිහිට වෙන සරනක් වෙන රැකවරණයක් වෙන තැනකින් හ ඒ කවදවත් බාගන්න බෑ. ඒ පිහිට ඒ රැකවරණය ලබාගන්න තියෙන තතා ගත වෙනස ධර්මය තුළ පමණ ඒඟට බුදුජණ දේශ කරනවා යගේ මුහුණ මහුණ හරි ලස්සනන ප්‍රියමනාප යනනිත්තයට. ඊනකට බුදුරජාස දේශනා කරන මෙස් සිත වඩිපු කියෙනා සිහි මුලා වෙලා කළුරිය කරන්න මෙැරෙනකොට සිහි මලාවෙන්නන කිව. මෙරෙනකට සිහි මුලාවෙන්න හ කියලා කියන සමහරය මෙැරනකොට දැකලනද කියනව සමමාරාච්චල සහිල මං මෙැරෙනකොට කියනමකද. ඇද වටේට ම අසූචි පේනවා කියවා.ක් ම එක් කියන හතර දෙදිෙක් ඇල්ලඉන්නවා කියීම. ගේ ඒග රස්සන මට ගින්දර දැනෙනවා කියන ඇඟ පිච්චවා කියනවා එතකොට බලන්න ඒ හැම දෙයක්ම එයා කරගත්තදී මෛත්‍ර වණ කෙනාට මොකද වෙන්න එයා කියයි අනේ මට මාව එක් කියන මල්මාලා අරංමගේ පිරිිසක්ඇැවෙල්ලි න්නවා. අන්න මයිත් මෙච්චිත වඩන කෙනාට එයාගේසිහි මුලා වෙන්නේ. අර අකුසල් කරගත්ත කෙනයි සිහි මුලාවෙෙනවා. බලන්න මෛත්‍රෙන් ලැබෙන හැකවරණය ඊළට බුදුරජාය දේශනනා කරන මැරවුන්ඩ පස්සේ එයාගේ හිල්ලා දෙව ලෝකෙත් නෙමි බඹලෝ උපදින්න කියනවා. දෙවිය නතරට එහා අරංගන දෙයක් මෙත්්චිත කියලා කියන්නේ. එතු මෙත්්සිිත බුදුජාය දේශනා කළේ ඇසු සැක් ගාන මහතක් පුරුදු කරන්න ිටික මලක් සිිබින මොහතක් ටිටික පුරදු කරගන්න. ඇසි පිහිෙරෙන මොහතක් පුරදු කරගන්න ෛත්‍රය කොහොමද අහන් අවේරූ හෝමි මම වෛර නැත්තෙක්විම්වා. තරහ නැත්තෙක් විම්වා. ඊරිසියා නැත්තෙක්විම්වා. දුක්පීඩා නැත්තෙක්විම්වා. සාන්ත සුවයට පත්ව ආදී විස්දිර තමාට ඒවගේ තමාගේ ගෙදර පිරිසට ගමට රටට නගරට ප ප්‍රදේශට පලාදට ඔය විරෙන මෛත්‍ර පුරුදු කරගන්න මහත් පලයි මහනිසංසේ කියල බුදුරජාස දේශනා කළ එද පින් අතරින් අග්‍රම පින කිව බුදුරජාන්සේ අන්න මෙත්්චිත කිව. එකට මෙච්චිත වැඩුවොත් ය රූපය පව ලස්සනවා එතක රූපය අපේ හැඩේග මංකි අපේ හැඩියවන්න ඔක්කොම තීරණය කළේ තමගේ කරගත්තව ඒ කර්මයට අනුවයි බුදුරසි ඔබහල ඇති මාගන්දිය කියන බිසව කට ඒ බිසවට මොකදුණ ඒ බිසවටම මේ කොසල් රජතුමාගේ අගමිහෙසිය. අග බිසව. නමුත්මයා කාලුවයි. ද දෙැ හරි ප්‍රශ්නය මේ බිසව ගිහිල බුදුරෙන සිංහ හුවා ස්වාමිනි භාගුතු මට වඩ ලස්සන බිසවූරු ඉවා. එයාල අගමහිසිය නොවෙන්නත්. මම අගමසිල ඒ මොකක් දහේතුව කෙව. ඒ ශාස්තුනය දේශනා කරනවා. ඒකට තමයි කිව්වා ඒ තම ඔ පෙරජීවිතවල ය අගබිසවක්කට ලැබේ යුතු සැපේ ලැබෙන්න ඔබට හේතු තමයි පෙර ජීවිතවල ඔබ දන්දීලා ධනය විපාක පිණිස ඔබට සැප ලැබෙනවකිවා නමුත් ඔබ ඒ ජීවිතයේ දන්දුන්නට ඔබානිත්තඇගට ඊරිසියා කරලා ඔබ අනිත්තයට ක්‍රෝධ කරලා ඔබානිිතයට වෛර කරලා ඒකී පාගත ඔබාද කැතයික බලන්න ලස්සනට බෙද බෙදාාදෙනව නේද. අන්න බලන්න අපි විසින් කරගන්න දේ අපිටම ලැබන ඒ බුදුරහ දේශනා කරනවා. කොහොම බීජයක් හිටෙවොත් ඒක ලැබෙන හැම දේම තිත්තයින. උගගා කිටෙවොත් උක් දණඩක් ටවොත් ඒ එක මිහිරි පෙනිරස ලබාදෙනවා අන්න යහපද් දෙයක් කරයිද යහපත් තිපාක ලබාදනෙන. බුදුරජන්ස දේශනා කරනවා මේ සත්වය හරියට කර්මය දායාද කරගෙන ඉන්නේ. කරමේ පිහිට කරගෙන ඉන්නේ. කර්මය තමයි පිළි සරණ කරගෙනඉන්නේ. කර්මය තමයි ඥාතියා කරගෙන න්නේ ඥාති කරන්න වලෙන ද ඥාතියක් න ද අපිට දුකීරි සැපති දඩ ගල දදුගන්නේ. අන්නේ වගේ අපිටත් එෙනවා කෙනෙක්. අපිට ළඟම ඉන්නවා ඥාතියෙක් රැස්කරගත කරමේ ඒ තමයි ටක්ගාලයන ළඟට ඥාතිය කරගෙන ඉන්න කිව අපි උපත් ස්ථානය කරන්න ඉන්න කමයහි කියලා බුදුරජන දේශනා කළ. ඒනිස ශරාස්තුනශ දේශනා කරන යමෙක් යහපත් වූ දෙයක් කරයිද කය වචනය මනස මෙහේවලා. යහපත් වූ දේටනු විපා රැස්වෙනවා කිය දේශන කළ. අයහපත් වූ දෙයක් කරයිද. ඒ යහපත් වූ දේටන විපාක රැස්වෙනවා කියලා බුදුරජාශි දේශනා එතකට යහපත් අයහපත් බව අන්න තීරණය කිරීම කවුරු තුළද තියෙන්නේ අප තුයි ඉති ඒ නිසා පංවත්න අපි දන්නනේ අප අපි දන්න අප ඊළඟ මොත අපි මැර දික ල අපි දන්වාද අපි කොච්චර ආයුස ජීවිතයට අරන් ඇවෙලතිනගේ ලපි දන්නේ සමහර ඔබට සමා අපිහිතන්න මේ අද අ අද ඔබධානයක් දෙනවා ඊළඟ ඔබ හිතනවා ළ ෞුද්දෙද අදවසේම දානයක් දෙන්න ඊන් ගෞද අදවසයනකං අප ජීවතත්තෙන්ට හම්බේදිග ලබ කුද්දන්නේ. සමහරන මේ අපි කරගන්න අන්තිම පිනවෙන්න පුළුවන්. මේ අප හන අවසාන බන චුට්ටවෙන්න පුළුවන් මනුස්ස ලෝකයි. මෙරෙන්න්න පුළුවඒ ශාස්තුනල දේශනා කළේ කොහමද මනනය කියන එක තන්න කොල අගතියන පිණිබින්දෝ වගේ කිව්වා. තන කොළ ගාගතයන පිබිඳදූදදිට දැක තින ඔබ ඒක මොකද නිරපාය පුහන්. පාග වෙල්ලන අවස්ථාව ආපු ගමන්ම යන්දුවෙනවා තන අග තියෙන පිණි බිින්ඳ වගේ වපියායසේ ඒක වලක්වන්න බෑ කාටවත් අපිට මරණය එන්නේ හරියට කිවවා මරණයට කැපිවිච් ගවයෙක් අරන් යනවා මස්කඩයට දක්ක ගෙන ඒ හරක තියෙන අඩියක් අඩියක් ගැන් ලංගෙන මොකටද මරණයට නේද අන්නේ වගේ කි වපිත්ත මති මහත ලංවෙන්න මරණයයට ශ්‍රාස්තෘ වහන්සේ. ඒනිසා අපි මරණය කියන එක වර්තමානය ලෝකයේ මනුස්සයට අන් අකමැති වචනයක් වනත් බුදුරන්සිගේ ශ්‍රාවකීන්ට බුදුරජණ දේශනා කළ සිහි කරන්න මරණය ගැන. මරණා නුසති වඩන්න මරණයගෙන සිහිකරොත් තමයි එයාට බය ඇතිවෙන්නේ එයා එයාට බය ඇතිවෙනවා එයට අකුසල් කරන්න කුසලේ කරන්නඩයට වීරියය කැමැත්ත ඉක්මනින් ඇති වෙන මරණයගෙන සිතුවොත්. ඇයි ඊළඟ මොහොති මැරයිද කියලා දන්නති වනාහම එය මරණයගෙන සිතන වනං ඊළඟ මහොතම මැරුණුත්ති එයා තුළනය කරලා බලනවා. මගේ ජීවිතම වැඩිපුර කුසලේද අකුසලේෙද කරගෙන තියන්නේ. අන්න කරමේනං අපි උප්පත් ස්ථානය කරගෙන තියෙන්නේ. අපි කරමේනං අපිට ඥාතිය වෙලායින්නේ. කරමයට අපි දසය වන. සය කියල කියනමද දසි වැඩකාරය කියල කියන්නේ හාම්පුතා කියන කියන හැමදේම කරන්නේ ගුටිකාගෙන හ අන්නමගේ අපි දාසය වෙලායින්න අපි දාසයෝ අපි වැඩකාරයෝ කාගෙද කර්මේ කර්මයට පි දස වෙලායින්නේ. ඒම නං අප ඊළගේ තැන චීරණය කරන්නේ අපි කරන ක්‍රියාවනූ නේද. ඒ නිසා මරණය ගැන කෙනෙක් නිතර හිතුවොත් අන්නේයාට රැකවරනන්නේ හම්බිෙන වහවා කුසල්ලිකතුළටගන්නන්නේ ඒනිසයි බුදුරජාසේ දේශනා කරී මරණය ගෙන සිහි කරන්න එ බුදුරජාන්සි ්‍රාවයකව රය ගෙන කොහමද සිහිකරලියේ උන්නාන්සෙල්ලගේ බලන්න හැකාව කියන ද මේ ඉහට ගත් මහොස්මටික පාලට එහිලාගන්න පුළුවන්ගේ දන්නන්නේම මැරෙන්ෙන පුළුවන්ක හිව එදකට මේ මරණය ගැෙන සිහිකරොත් පින්වත්න්නේ අපි වහවාහා අපේ හිතයට කැමැත්ත ඇතිවෙනවා අපටින කියන දේ ජීවිත ටිකතු කරන්න මොද නැත්තං අපි පිනක් අපි ජීවිතයට කරගෙන තිබු නැත්තන් අපි මැරනාසන්න මොහොතු වෙනකොට බුදුරජණ දේශනා කලා හරියට මේ කර්‍ය කරමය කියලා අප වචනය පාවිච්ච කලාාට කරමය කියීන දෙට පින පව දෙකමයිතන එතකොට බුදුරජාණ දේශනා කළ මේ සංසාර ගමන් කරන සත්තුයා හරියට කොයි වගේද කරමීට දාස වෙලා ඉන්නේ ඔබ දැකල්ලෙද කරත්ත. කරත්තට කරත්ත රෝධය එකතු වෙන තැන කඩ ඇනේ ලාතිී ඒ කඩෑඇනෙන් තම කරත්තේ රෝධී ගැලවෙ ඇතුව හයි කරලා තියෙන්න්නේ ඒ කඩෑනයකවරට ගත්තොත් මොකද වෙන්නේ ඒ කරෝධි ගැලලි විස වෙන අනේ වගේ සංසාරය ගමන් කරන සත්තුවේ කඩෑනේ වගේ කිව්වා කරමි එතකොට කඩෑනී තිබෙනතාක් ඒ කරත්ෙන් රෝධ වෙන් කරන්න බෑ කැරකි කැර කියනවා අන්න එකගේ බුදුරජන දශනකට චක්කං වහතූ පදන් ගොුණගේ බෙඳපු කරත්තොරෝද වගේ කැරෙකි කැර කියනවා කුමක් සඳහාද දුක්විපාක පිණස. ඇයිඒ කරත්තයේ ගුණට බරක් නෙදද. බරක් ඒ හැම දුහක්ම විදින්නේ අන්නර නිසානි. බුදුර දේශනල පින කරගත්තොත්. ඡායාවාන පායින සෙවන ඇල්ල වගේ සෙවන එල්ල අපිට බරක්ද සමානයටටට මත ගත්න්නේ අප සෙවනල් තින ද ඇද කිය අප සෙවනෙල්ල වගේ පසු පසන් එෙනව සැපය සැපේ යනුකුමටද පින අපට සැප ඇති කරලාදේ. ඒවක බුදුරජාණ දේශනා කළ පින්කර ගත්ත ගෙන ඉද තප්පති මෙලෝව තැවෙන්නේ කිවත්. කතපුුණය උබේ අත්‍ය තත්පති පරලෝ ැබන්නේෙත් නෑය. ඇයි ජීවිතයට පිනෙ ක්‍රෂ් කරගෙන. ඒ නිසා පින්වත්න අපි මේ මනුස්සුලෝකට ඉපදුනී. ගුණ ධර්ම කියන දේ ජීවිතරය කරස් කරගන්නයි. සසර අපි මේ කෙරවලක් න සසර මේ ඉපදනවා අය මැරෙනවා මේ දුක්විදිෙනවා ඊළඟ මහතේ පට හිතන්න ලොකු ලඩක් ඇතුනු කියලා. අය අපේ කන්ද කැ නැතිවු ඊළඟ මොතේ ලෙඩක්දලා අපේ ඇස්ද ීලඟ මොත පේ ැතිුුණ ලඩක්යැදලා අපේ ධරනු රෝගයක් පිළිකාවක් කර මුකක් කරරි හැුණ අපේ කතන්දර ක්ක මතනින් ඇ හිටන වනේ අපි කියපුවා කරපු අපේ හැකියාවන් අප දක්ෂතාවයන් ඔක්කමිවරයින්නේ දෙතෙන. එතකට මේ මනුස්සලෝ කිටිබුදුුණ ඒ ලෙඩෙන් දුකින් මරණය අපි අවසංවෙන්ට කලින් ජීවිතයට කුසලේ ක්‍රස් කරගන්නේ ජීවිතයට පිනේ කැස් කරගන්නයි. අන්න ඒ නිසා පින්වත් ඔබේ පින ඔ කුසලේ වවාහා එකතු කරගන්න ඕනෑ මොකද අපි සංසාර ඕන තරන් අපි බොරු කියලා තියෙන අපි ඕන තරන් අනන්ගේ දේවල් හොරකං කරලාතියෙනවා. අපි ඕන තරං අනිත්තයට ඊරිසියා කරලාතියෙනවා අපි අනිත්තයට වෛර කරලාතිනවා අපි අනිතයට ක්‍රෝධ කරලාතියෙනවා. අපිට කරගන්න බැරිවුණේ වෛරය අත්තැරීමයි. අපිට කරගන්න බැරිවුුණේ ඊදිසියව අත්තැරල්ලා අනෙත්තැයක සැපේ බලාපොරොත්තුවේ මුජිතාවයි. අපට කරගඩ බැරිවුණේ අපිට කෙනෙක් අපි අකමැති කෙනෙකුට කමැති කනෙ දුකේ ටල ඉන්නකොට අපිට එයා කෙර කරුණාවන්තවීමයි. අපි කරන්න බැරි වුණේ. අපි ඒනිස මේ සසරයන්නේ. ඊළගි බුදුරජාණ දේශනා කලා ඔය දී අපි කරගත්ත නැඇති නිසාි සසර යනවා. බදත්යනවා එදත්ගිය හේටත්යනවා. ඒනිසේ ශ්‍රාස්තුන දේශනා කර මින්න මේ පින ජීවිතයට වහවාහා ක්‍රස් කරගන්න වවාහා ක්‍රැස් කරගන්න. එදකොට ආගේ පිනිින් දුජා දේශනා කලා සුගතිය උපතක් ලබාදනවා කියලා. සුගතීට රැකවරණී ලබාදනවා කියලා. සුගතීටන සැලැස්ම ලබා දෙන්නේ කුමක් විසින්ද ඒ රැස්කරගන්නාව පිනවිසි නුයි. ඉ ඒනිසා ඔබේ සුගතීට යන මාවත නම් ඒ පින ඔබේ ජීවිතට ඔේක් ක්‍රැස් කරගන්න උල්සා කරන්න ඕන. ඒ සඳහා තමයි ඔබට මේ දුල්ලබ ලබිච් මනුස්ස ජීවිත ඔට මේ මනුස්සේෙක්ල එපදදුන මනුස්සූපතක් ලබාගන්නවා කියෙනින් හරි දුර්ල බයි. කැහැමදාම ලැබෙන්නේ. ඒ ඊටත් වඩා දුර්ල බයිකව බුදුරජාණන් වහන්සේ ධර්මය ලැබෙන එක මනුස්්‍යයෙකුත් වෙලා බුදුරජාන්සගේ සම්පර්ණය මුළු ශ්‍රී සධමය පරම සත්ත්‍යය ශ්‍රී සද්ධර්මය අහන්ඩ ැබීමත් දුර්ල බැගව. එතකට ඔන්න ඔඒ කාරණය දෙක මනුස්සූපතත් ශ්‍රී සද්ධරමය ලැබීමත් කියනක බුදුරජාන් ේශසනා කළ එයායට අවස්ථාව හම්බුනා ෂනයකිලක කොමකට අවස්ථාවද ධරමය සිරල්ල වහවා ජීවිතට කුසලේ පිනේ ක්‍රස්කරගන්න. ආනිෙ ෂනසම්පත්ති ලබාගන්නඩ පින ඔබට තියනෝ. පින ඔබට තිබ්බා. ආනනි සඔබ මනුසේකුල ඉපදුුණ. ආන නිස ඔබට පින්වත්නී ධරමය අහන්් හම්බනා. ආනෙ දරමය ඔබට ආසන් හම්බෙනන ඔබේ ධරමි හලා ඒ ධරමය ඔබ අන්න ජීවිතට පුරදදු කරගන්නවද ආ ඔොබට ලැවි සන සම්පත්තියෙන් අවස්ථාවන් ඔබ ජීවිතයට අවශ්‍යදී කර ගත්තා මනුසලෝකට අව්‍යදී කර ගත්ත වෙනවා. අන්න ඔබ යම් දවසක මනුසලෝකයත් හැරෙන වද ආන මොහොතක ඔබට පිහිටට එන්නේ ඔබ ඇැස්කර ගත්තාව ව කුසලයයි ඔබ ඇැස් කරගත්ත පිනයි. ඉති ඒනිස් ඔබ හොඳට හිතන්න අපි මේ යන්නේ කර්මාණ රූපය හැදිච්ච දකට අනුවයි දෙ හොඳට හොඳ නිතර හිතන්න මංකර්මයට දහසය වෙලායින්නේ. එන සම යහපද්ද මයි කරන්න ඕනේ. මං කර්මය පිළිසරණ කරගන්න මයින්න. එනිසාම යහපද්දේ මයි කරන්න ඕන. මං කුසලේ මයි කරන්න ඕනේ. ඊළට ම ඔබ නිතරම හිතන්න මරණය ගැෙන. මීල මුත් මැර හිදන්නේ. කියල ඔබ හිතන්න හිතන්න ඔබේ ජීවිතට කුණ කුසලය. පින ඔබේ ජීවිතට ක්‍රෙස් කරගන්න ඔබ වීරියවන්තවෙයි. ආනයේ ඔබේ ජීවිතය ජයග්‍රහණය කරගන්න ඔබ ටඋප කාරවයි. තිං ඒනිසා ඔබට ඒ බුදුරජාණන් වහන්සගේ බුද්ධානු භාබලයෙන්. දරමයේ දම්මානු බාබලයෙන් සංගරත්නී සංගානු බා බලෙන් දෙවියන්ගේ දේවානු බලයෙන් කිසි බාධාවකින් කරදරයකින් තුර අප සීරු දෙනාටරම. මේ කරමට දාසවී යන ගමනින් නිදහස් වෙලා. මේ සසර ගමනින් නිදහස් වෙන අපිට මේ පිණෙද ඒ කාන්තම පකාර වෙත්වාසාදසාද. Sa